නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මේ කාලේ පාස්කු ප්‍රහාරයක් සමග මේ රටේ නොතිබූ කාලයකට අවසන් කර තිබුණු යුද්ධයක් නැවත වෙන මුහුණුවරකින් එන්නට පටන් ගත්තා. ඒකත් එක්ක සියලු දෙනාම බයෙන් ඇලලී යන ස්වභාවයක් අපි දැක්කා. හැබැයි මේ සැඟවුණු පාස්කු ප්‍රහාරයේ තොරතුරු කිසිවක් මේ වෙනකොට මිනිස්සු දැනගෙන නැහැ. ඒ වගේම තමයි ඊට අමතරව සිදුවීම් ගණනාවක් තියෙනවා. ඒ සිදුවීම් වල තොරතුරු කිසිවක් මිනිස්සු අතරට ගියේ නැහැ. හේතුව තමයි ඔවුන් පසුගිය රජයේ පත් කරපු සියලු කොමිෂන්, ඒ වගේම කමිටු සියල්ල අසාර්ථක දේවල් හැටියට තමයි අපි දැක්කේ. හේතුව තමයි ඔවුන් කරපු සමහර දේවල් හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ කතන්දර තමයි අපි දැක්කේ. පාර්ලිමේන්තු තේරුම්කාරක සභාවක් තුල ඔවුන් නිතාම බරපතල ගණයේ වරදක් කළා. ඒ තමයි හකීම් කියන අමාත්‍යවරයා ඒ සඳහා යොදා ගැනීම. හේතුව පසුගිය කාලේ ඔහු සහ සහරාන් අතර තිබුණු සම්බන්ධතාවයන් පිළිබඳව වඩාත් පැහැදිලිව අපිට දකින්න ලැබුණා. ඒක නිසා තමයි අවසානයේදී එය නිෂ්ඵලයි කියලා අපි කියන්න ප්‍රධාන හේතුවක් වුණේ. දැන් මේ වෙනකොට අවශ්‍යතාවයක් තියෙනවා මේ රටේ ජනතාවට සහරාන් සමග හිටිය පුජ්‍යලයෝ කවදද අත්අඩංගුවට ගන්න, ඒ පුජ්‍යලයන්ට කවදද දඬුවම් කරන්නේ, ඒ පුජ්‍යලයෝ කවුද කියන එක දැනගැනීමේ අයිතියක් මේ රටේ ඉන්න පුරවැසියන්ට තියෙනවා. හේතුව තමයි ඔවුන් මේ පුජ්‍යලයෝ පිළිබඳව දැනගෙන සිටීමම ඒ පුජ්‍යලයන්ට සහ රටට වාසිදායක වෙයි කියලා අපි විශ්වාස කරන නිසා. Breaking.lk